නොවැම්බර් මස 9 වන දින එනම් ලබන සතියේ සවුදා උදෑසන 5 දක්වා නිරෝධා නැදිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලබනවා විශේෂයෙන්ම මෙසේ නිරෝධා නැදිරි නීතිය පැනවීමට හේතු වී තිබෙන්නේ දැනට ආසාදිනය වූ කොවිඩ් ආසාදිතයන් බහුලව සොයාගනු ලබන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින් එවැගේම අපි දකිනවා ඇහැලියගොඩ ප්‍රදේශයෙන් එවැගේම කෑගල්ල ප්‍රදේශයෙන් එවැගේම අපි දැකලා තිබෙනවා කුරුණෑගල එවැගේම කුලියාපිට වගේ ප්‍රදේශවලින් තමයි මේ වෙනකොට අපි දැකලා තියෙන්නේ කොයි දාසද්දෙතන බහුලව වර්තාවන්නේ ඉතින් බැවින් මේ තත්ත්වයේ තේරුම් අරන් තමයි බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 5 සිට නිරෝධායන ඇදිරි නීතිය නම් වන දින සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලබනවා බස්නාහිර පළාතට අමතරව විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් ඒ වගේම කුරුණෑගල නගර සභා සීමාවටත් ඒ වගේම කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරන ලබනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මෙසේ නිරෝධායන ඇදිරි නීතියක් පනවා රජය විසින් බලාපොරොත්තු වෙන්නේ මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නිවෙස් වලට වී රැඳී සිටි කියලා බලාපොරොත්තු වෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි නැත්තම් ඒ ආකාරයෙන් කටයුතු කර අයලුන්ට පමණක් මෙසේ තවදුරටත් එම ප්‍රදේශවල ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. ඒ අරුණ කොටගෙන වෙන කිසිම පුද්ගලයෙක්ට නිවෙස් වලින් පිටතට නොපැමිණෙන ලෙස අපි ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින ලබනවා. විශේෂයෙන්ම මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනවා වගේම මේ හුදෙක්ම අනිකුත් ප්‍රදේශවලට සම්බන්ධ වෙනවා. ඉතාමත් සුළු වශයෙන් හෝ කොයි දාසාදිතෙන් හමුවන මේ මොහොතේ යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට වාර්තා වුවොත් ඔහු වහාම එම ස්ථානයෙන් රෝහලක් වෙත රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරලා තිබෙනවා. එසේ එම කොවිඩ් ආසාදිතයා රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ප්‍රථම ආශ්‍රිතයන් සහ සමහර අවස්ථාවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරගේ දැනුමට අනුව අනෙකුත් දෙවනි ආශ්‍රිතයන් පවා මේ ආකාරයෙන් නිවසට වී සිටීමට නිරෝධායන කිරීමට කටයුතු කරනු ලබනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙසේ නිවෙස් සඳහා නිරෝධායන කටයුතු සඳහා යොදවා ඇති නිවෙස් නිරෝධායනට දන්වා ඇති සියලුම අයලුන් මේ ආකාරයෙන්ම නිවෙස් වලට වී නිරෝධායන වෙයි කියලා නමුත් සමහර අවස්ථාවල අපිට වාර්තා වෙන එසේ නොවි සමහර පුද්ගලයන් නිවෙස් වලින් පිටතට පැමිණෙන බව. මේ ඉතාමත්ම අවදානම් තත්ත්වයක් මේ අවස්ථාවේදී රටේ තිබෙන කොවිඩ් 19 තත්ත්වයේ සලකා බැලීමේදී මෙසේ නිරෝධායන ලක් කරන සියලුම පුද්ගලයන් ඒ ආකාරයෙන්ම සිටීමට වග බලා ගත යුතු බව ඉතාමත්ම කාරුණික ඉල්ලා සිට ලබනවා. මෙසේ නිරෝධායනට ලක් වෙන පුද්ගලයන් සියලුම අයවලුන් වෙත රජයේ විසින් සහන ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඒත් එක්කම විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුළදී පසුගිය වතාවෙත් රජයේ විසින් මෙසේ අඩු ආදායම් ලාභීන් තෝරාගත් අයවලුන් වෙත රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබුවා. මේ වතාවෙත් ඒ ආකාරයෙන්ම එම දීමනාව රජයේ විසින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණා ඉතාමත් සැලකිල්ලටගෙන අපගේ ශ්‍රී ලංකාවාසී ජනතාව විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටත සිටින අනෙකුත් ජනතාවත් මේ ආකාරයෙන්ම පුළුවන් තරම් හැකිතාක් දුරට තමුන්ගේ දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙලා සිටීමටත් දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම අවම කිරීමටත් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ආලුන් පවණක් මේ ආකාරයෙන් ගමන් කිරීමටත් අනෙකුත්
සාමාන්‍ය පරිදි වෙනදා සිදුවන ආකාරයට ගමන් කිරීම දිස්ත්‍රික් අතර ගමන් කිරීම අවම කරගන්න ලෙසත් මේ අවස්ථාවේදී ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිට ලබනවා. ඒත් එක්ක සමහර ගම්මාන මේ වන විටත් හුදෙකලා ගම්මාන වශයෙන් නම් කරලා තිබෙනවා. ඒ හුදකලා වශයෙන් නම් කරපු හා ඉදිරියට නම් කරනු ලැබූ ඕනෑම ගම්මානයක් හෝ නගරයක් ඒ ගම්මානයේ තුල යම්කිසි අවශ්‍යතාවයක් අනුව ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මෙය නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන ආකාරයෙන් නෙමෙයි. එවැනි කවුලුන්ට ඒ ගම්මානයේ තුල යම්කිසි ආකාරයක ගමන් කිරීමට හැකියාවක් තිබුණත් නිරෝධායන ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල කිසිසේත්ම මෙසේ ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවාසී ජනතාව විශේෂයෙන්ම කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මැඩ පැවැත්වීමට සියලු දෙනාම එකාමෙන් සහයෝගය දක්වලා මේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජීවත් වෙන ජනතාව දක්වා මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කාල සීමාවදී තම නිවෙස් වලට රැඳි වී රැඳි සිටී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයේ යම් යම් කරුණු කාරණා කීපයක් දැන්වීමට අපි ආරාධනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඔබ වෙත මේ කරුණු කාරණා දැනුම් දීමට. අද වෙනකොට බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගිය වාර ඇතිවිච්ච මාර්තු මාසයේ සිට ඇතිවිච්ච එහෙම නැත්නම් නාවික හමුදා පුකුරෙන් මතුවිච්ච එහෙමත් නැත්නම් කන්දකඩු පුකුරෙන් මතුවිච්ච වෛරස ව්‍යාප්තියට වඩා වැඩි වේගයකින් වැඩි ප්‍රමාණයකින් මේවර රෝගීන් හමු වෙනවා කියා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ අපිට දැනගැනීමට ලැබුණා මෙවර ඇති වී තිබෙන වෛරස් ප්‍රභේදය ගිය පාරක නෙවෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් වගේ කළ පර්යේෂණයක් මගින් මේ සොයාගෙන තියෙනවා මේක අලුත්ම වෛරස් වර්ගයක් SARS වර්ගයේ තව සබ් ගෲප්යක් B142 කියලා. මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා, භයානක ලක්ෂණයක් තියෙනවා. මෙම වෛරසය ඉක්මනින් තව කෙනෙකුට පැතිරීමේ හැකියාව තියෙනවා. ශරීරය තුළ ඇති වෙන වෛරස් ලෝඩ් එක ඉතාමත් වැඩි. ගියවර එකපාරක් කෙඳි බිඳුවක ඔබ කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිටකල කෙළ බිඳුවක වෛරස් ලක්ෂයක් තිබ්බනම් වෛරස් පාටිකල් ලක්ෂයක් තිබ්බනම් මෙවරය බිලියනේ බිලියනේ දක්වා වැඩි වෙලා තියෙනවා. ඒයිම තේරුම් ගන්න පුළුවන් අප අවට රෝගියෙක් හිටියොත් ඔහුගෙන් පිටවෙන වෛරස් ලෝඩ් එක මොන තරම්ද කියලා. වෙනදට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා ඔබට ආසාදිතයෙක් වීමට. එතකොට ඔබගේ වගකීමක් වෙනවා තමන් ආසාදිතයෙක් නොවී සිටීමට. ඒ වගේම ඔබ ආසාදිතයෙක් නම් ඔබේ වගකීමක් තියෙනවා අන් අය ආසාදිතයෙක් නොකිරීමට. මේ දෙකම කරන්න පහසු වෙනවා මේ වගේ තමන්ගේ සංචරණයන් සීමා කිරීමෙන්. වෛරසයට වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගයේ දෙගුණ තෙගුණ වෙයි. සමහරට මුළු රටටම පැතිරෙන්න ඉඩ තියෙනවා. එම නිසා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් යොමු කරන්න. හැකි සෑම අවස්ථාවකම අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී සිටින්න. මේ දවස් ටිකේ ගෙදරට වී සිටින්න. එයින් ඔබත් ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔබේ මිතුරන් රටවැසියන් සියලු දෙනාම ආරක්ෂා වෙනවා. ඊට අමතරව ඔබට යම්කිසි හේතුවක් නිසා නිවසින් බැහැර වීමට අවශ්‍ය වුණොත් අපි අර කලින් කී හොඳ පුරුදු ඩ්‍රීම් කන්සෙප්ට් එක, ඒ කියන්නේ 1 මීටර් ඩිස්ටන්ස් එක මේන්ටේන් කර ගැනීම, කහින විට අතේ වැල විට ඇතුල් පැත්තට කැසීම, කිවිසුමක් යන විට එසේ කිරීම, ඒ වගේම හැකි සෑම අවස්ථාවකම ඔබට සැක හිතෙන වෙලාවට අත් පිරිසුදු කර ගැනීම, මාස්කයක් පැළඳවීම, මේ වගේ දේවල් වලින් ඔබට වෛරසයේ ඇතුළුවීමට ඇති හැකියාව, ඒ වගේම ඔබෙන් වෛරසයේ පිටවීමට ඇති හැකියාව යම්කිසි ප්‍රමාණයකට වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන් යම්කිසි ප්‍රමාණයකට පමණයි. ඒක නිසා මෙම වෛරසය ඉතාමත් භයංකර වෛරසයක් කියලා අපි හඳුන්වනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් තියෙනවා. මෙම වෛරසයේ බලපෑම දරුණු ලෙස ඇතිවීමට හැකියාව තියෙන කොටසක් අපේ නිවස්වල ඉන්නවා. වයස් අරතරේ ගත්තොත් කුඩාම ළමයින්, ඒ වගේම වැඩිහිටියන් ඔවුන්ගේ ඇගේ ඉමිනිටි එක, ඒ කියන්නේ වෛරසයකට විරුද්ධව සටන් කිරීමේ ඇති හැකියාව අඩුයි. ඒක නිසා ඔවුන්ට මේ වෛරසය ඉතාමත් පහසුවෙන් ආසාදනය විය හැකියි. ඔවුන් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම තමයි ඔබට යම්කිසි
නිදන්ගත රෝගයක් තියෙනවා නම් දිය වැඩියාව අධික රුධිර පීඩනය ඒක කොලෙස්ටරෝල් වැඩි කියලා වකුගඩු ආබාධයක් මේ වගේ නිදන්ගත රෝග තියෙන අයට මේ වෛරසයෙන් වෙන්න පුළුවන් අනතුරු ආබාධ වැඩි ඒ නිසා අප වුන් අත ආරක්ෂා කරගන්න ඕනේ ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඇඟේ තියෙන ඉමුනිටි එක අඩුව විශේෂයෙන්ම කැන්සර් එකකට බෙහෙත් ගන්න රෝගීන් එහෙම නැත්නම් වෙනත් නිදන්ගත රෝගයකට බෙහෙත් අරගෙන ඇඟේ ඉමුනිටි අඩු වෙන රෝගීන් මේ වෛරසයේ ආබාධිතතාවය නැත්නම් වෛරසයෙන් ඇති වෙන සංකූලතාවය වැඩි විය හැකි ඔබ නිවසේත් මේ වගේ ඉන්න පුළුවන් ඔබ යාබද නිවසේත් මේ වගේ ඉන්න පුළුවන් ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කිරීම ඔබේත් මගේත් වගකීමයි ඒ වගේම මෙම රෝගීන් සඳහා අප අරගෙන තියෙන පිළියම් ගැන ඔබට කිය යුතුයි යම් කිසි කෙනෙක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා එහෙම නැත්නම් සෞඛ්‍ය වළඳා නිලධාරි මහත්මයා ඔබ වෙත ඇවිත් ඔබගෙන් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය ඉල්ලීම් කරත්තේම අනිවාර්යයෙන් මේකට ඉඩ දෙන්න PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඔබ නිවසේට සිටිය යුතුයි ප්‍රතිඵල එනකම් මම නිදහස් කියලා හතර වටේ ඇවිදින්න යාමට හැකියාවක් නැහැ එහෙම වුණොත් ඔබ අනිත් අයට මේ රෝගය පැතිරීමට හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි ඔබ PCR පරීක්ෂණයේ වෛරස ආසාදිතයෙක් කියලා හඳුනාගත්තොත් අබ ඔබව එම නිවසෙන් ඉවතට ගන්නවා ඉවතට අරගෙන අපි දැනට හඳුනාගෙන තියෙන රෝහල් පද්ධති තුනක් තියෙනවා ඔබට යම් කිසි සිම්ටම් එකක් ඒ කියන්නේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් කැස්ස සෙම්පතිෂ්‍යාව උග්‍රේ වේදනාව තියෙනවා නම් අප ඔබව ඇතුල් කරනවා දෙවනි මට්ටමේ රෝහලකට මේකෙන් දැනට හඳුනාගෙන තියෙන විදිහට 90%ක් විතර එහෙම රෝග ලක්ෂණ නැති අය අපි ඔබව යොමු කරනවා ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර් කියලා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සමහර විට මම කලින් කී පරිදි අතුරු ආබාධ තියෙන අය නිදන්ගත රෝග තියෙන අය වළු එහෙම නැත්නම් මේකෙන් හානිය බරපතල වෙන්න පුළුවන් අය එහෙම නැත්නම් දරුණු ලෙස රෝග ලක්ෂණ තියෙන අය හතිය කැස්ස පපුවේ වේදනාව තියෙන අය ඉන්නවා නම් අපි ඒගොල්ලන්ව ලෙවල් 1 හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා ඒවයි ICU ෆැසිලිටීස් තියෙන හොස්පිටල් ඊට අමතරව මම කියනවා මේ ඇඳිරි නීතියේ පවත්නා කාලය තුළ ඔබ නිවසේ සිඩ්නුවේට ඔබ යම් කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් සාමාන්‍යයෙන් ඔබ කරන රෝහලක් වෙත ගමන් කිරීමයි මෙහිදී සමහර විට ඔබ අන්නයටත් රෝගයේ පැතිරීමට හැකි වාහකයෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රෝහල තුළදී ඔබට රෝගය වැළඳීමට හැකියාවක් තියෙනවා මම යෝජනා කරනවා මම දුරකථන නම්බරයක් දැන් කියනවා මම දුරකථන අමතා ඔබගේ තියෙන ප්‍රශ්නේ වුන්ට කියන්න එවිට ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කර බලා ඔබට PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් ඔවුන් එම කටයුතු සඳහා යොමු වෙනවා ඊට පසු ඔබට කළ යුත්තේ මෙහි ප්‍රතිඵල එනකන් නිවසේටම වී ගත කිරීමයි මෙන්න මේකයි නම්බරය 0117 966 366 මම නැවතත් කියනවා 0117 966 366 366 ස්තුතියි මින් අමතරව මම හිතන්නේ විශේෂයෙන්ම දැනුම් දිය යුතුව තිබෙනවා දැන් නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ බස්නාහිර පළාතේ රජයේ විසින් විශේෂයෙන්ම තමුන්ගේ නිවෙස්වලට ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියට තමුන්ගේ නිවෙස් කරා රැගෙනීම ක්‍රමවේදයක් පසුගිය වතාවේදී ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වුණා. එය ආකාරයෙන් විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් දේවල් අපි දැක්කා සමහර මේ පාම් වගේ දේවල් හිටන් නිවෙස්වලට රැගෙන එන ක්‍රමවේදයක් හදලා තිබ්බා. ඉතින් ඒ ක්‍රමවේදෙම මේ සතියේදී රජයේ විසින් මේ ආකාරයෙන් ඔබගේ නිවස ඔබ ඉන්න පළාතට ආහාර ද්‍රව්‍ය රැගෙනීමට කටයුතු සැලසීමට මේ වෙනකොටත් කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.